මුදුලුත් බෙදෙනවා. අම්මට රුපියල් 3000 ගානේ සෙල්ලම් කොල්ලෝ කිව්වා. ආව් අදන්නකො. ආව් සෙල්ලම් නැහැ වැඩ. ඒකට යන්න එපා ඉන්න කියන්නේ. ආයෙත් වැඩ වෙනයි ඉන්න මං එන්න. එන්නම් එන්න. මුදල් පරිත්‍යාග කරනවා. පිපුරිකා ඒ මොනවද ජීන් දාලා තියෙන්නේ? රුපියල් 3000 ගානේ මුදල් පරිත්‍යාග කරනවා ඇමරිකාවේ සිට පැමිණි එලිසබෙත් සුජාතා බික්කුව. එලිසබෙත් රූප සුන්දරියක් අය මුදල් පරිත්‍යාග කරනවා. అన్న అతను వాడున్నారు కొంచెం అమ్మ මිහින්තලේ ගර්භනේ මවුවරුන් දරුවන් වඩා දෙන දෙන්න අය පෝලිමේ ඉඳපා හරි මාතයි එක පෝලිමකට යමු. මිහින්තලේ රජමහ විහාරයේ උඩමළු යටි මේ පුංචි දන්සලක් දෙනවා. මේ නෑටි ගන්නකෝ. ආ ගොඩක් වැඩ කරන අපේ රංජීවි ඉන්නේ කොළඹ ඉඳන් ඇවිල්ලා ලොකු දානමාන සත්කාර කරනවා. ආයි හායි. ඒ වගේම දන්සල එකට බීමක් තියෙනව නේද? මිහින්තලේ කරන සත්කාර නම් කියන නිම කරන්න බැහැ. ඒ කියන්නේ හාමුදුරුවෝ නිසා තමයි අද මෙච්චර සෙනඟක් ඉන්නේ. අපි එදා ඉඳලා අපේ හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝගේ කාලේ ඉඳලා අපි මේ වට දානමාන දීගෙන අපි මෙතන ඉන්නේ. ඒ හාමුදුරුවන්ට මේ පිනම ඇති. අපි පොදු වෙන්න මේ පින හොඳටම ඇති. අපි ලොකු හාමුදුරුවෝ එක්කම ඉරල් පුරාවටම අපි ඉන්නවා. ඉන්නවා නේද? අනිවාර්යෙන් ඕනම දේකට අපි ඉන්නවා. ලොකු හාමුදුරුවෝ කියන්නේ අපේ පණ වගේ. කොහොමද බෙදුනේ අපි ආයෙත් ආයත ස්වාමීන් වහන්සේ මේ කරන
මේ කරන ක්‍රියාවලිය ඇතුළේ මේ උන්නාන්තර මේ මතු බුදු බවම ලැබෙන්න ඕන අපිට මේ අපි හැමෝම කවුරු මේ ජීවනායක ස්වාමීන් වහන්සේ අනේ කොච්චර දිනුවද මේ වගේ ලොකු දිනුවද මේ කරලා මේ ආයත කිව්වද නායක ස්වාමීන් වහන්සේ පත්ුණාට පස්සේ පනිෂ්මන් ලැබෙනවා මේක බලතරට කලනි රතාවක ඔන්න අර ලොකු ධර්මශාලාවක් අද දෙන්නේ අවුරුදු 75ක්නේ දෙරක්ම මාර විකල්ලෝ ඇති වැඩක් ඒක ජනතාව තේරුම් ගත යුතුමයි ඒ කියන අන්තිම අවස්ථාව මේ අවස්ථාවේ පරිහරණය මුලේ පාදකනේ නැත්නම් මේ රටේ ජනතාව තවත් කාලයක් වෙනවාමයි ධන්නවද මම මේ රටේ අපි ආඩම්බර වෙනවා රට හිටියට මට chance ආවද පාරක් මේ රටේ ඡන්ද දෙන්න මම දැනගත්තා ඡන්ද දෙන්න මට විශ්වාස කෙනෙක් නැහැ මම කිව්වේ මම ගිහිල්ලා බලි කෑව නැත්නම් ඒකනම් ගන්න හොර ඡන්දය ප්‍රශ්න ආයතනයන් දෙක.
මම බෙදන්නේ මම ওই කිසි දෙයක් කරන්න යන්නේ නැහැ නෝ මම හැමදාම නැගිට්ටම මම ස්තුතිවන්ත වෙනවා සුභාව ධර්මයේ මට දීලා තියෙන සැප සම්පත් වලට මම කැමතිව නැති එක නිකන් කතා කරන්නේ. කියලා දේ ගැන කතා කරන්නේ නැහැ. ඒකම අගේ මේ වගේ දෙයක් අත්දැක ගන්න කියලා ප්‍රාර්ථනා කළා මම දෙයයන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ ජීවිතේ. මේ වගේ